හිතන්නේ අපි 94 අපේ 89 ගන්න බෑ 94 ඉඳන් හැම දේශපාලන පක්ෂෙටම නීති ඉතුරු අපි කඩේ ගියා. ඒක තමයි අත්ත කතාව. හොඳ උදාහරණේ තමයි 2015 මැතිවරණයේ සිරිසේන ජනාධිපතිවරයාට ලංකාවේ නීතිඥ මහතුරු 160ක් සතියක් ඇතුළත අපපත් කෙරුවා. මේ ඉන්න බහුතරයක් එකේ හිටියා. ඒ අනුව දැවැන්ත කාර්යභාරයක් අපි ඉෂ්ට කෙරුවා. උදාහරණයක් තිබෙනවනේ අඩුතරමේ පෝස්ටර් ටිකක් රැගෙන යන්න නැතුව මතුගමට ජනාධිපති අපේක්ෂකගේ කාර්යකේ යව්වේ. මේ ඉන්නේ සාක්ෂිය. හැබැයි ඉස්තිතු කිරීමේ ලියුමක්වත් නීතිඥයන්ට හම්බුන්නේ නැහැ. ඒක තමයි මහ පොළවේ ඇත්ත. දැන් නීතිඥ හැමදාම කඩේ යන්න සූදානම් නැහැ. මං කඩේ යන්න එපා කියලාත් කියන්නේ. හේතුව පහුගිය නඩු ටික ගත්තොත් ගුරුවරුන්ගේ අරගලය ගත්තොත් මේ ඉන්න නීතිඥ මහතුරුන්ගේ අපිත් එක්ක හිටපු නීතිඥ කණ්ඩායම සත පහක්වත් ගන්න නැතුව සියලුම නඩු ටික කෙරුවා. පහුගිය කොළඹට විරෝධතාවයක් එනකොට නඩු 24ක් දැම්මා. මේ ඉන්නා සාක්ෂියට මේ අපේ නීතිඥ මහතුරු එක මිටියට කිසිම දේශපාලන පක්ෂ කණ්ඩායමක් නැතුව ඒ සඳහා අරගල කරලා ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එදා ඉතිහාසයේ පුරාම අපෙන් වැඩ අරන් අපි ඉවත් කරලා තමයි තිබෙන්නේ. ඒක හිටපු හැම පාලකයාම කරපු දෙයක්. එදා නීතිඥ නීතිවරු නැවත කඩේ යන්න නම් සූදානම් නැහැ. මේ ලංකාවේ නීතිඥවරු 17000ක් ඉන්නවා. ඒ 17000 එකට නැති නිසා තමයි මේ වගේ රටට ඉරණමක් අත් වෙලා තිබෙන්නේ. ඉතින් ලංකාවේ ඒ නීතිඥ මහතුරු 17000න් අඩුතරමේ 5000කට හිටියානම් මේ ආණ්ඩු සියල්ල දන ගස්සන්න තිබුණා. අවාසනාවකට අපි දේශපාල ගොන් දේශපාලන්ගේ ගේ යටතට වැටිලා අපි බෙදිලා. ඒ නිසා තමයි නීතිඥවරු ශක්තිමත් නැති නිසා තමයි විනිශ්චකාරවරු ශක්තිමත් නැති. විනිශ්චකාරවරු එක කියනවා ඔබලා ශක්තිමත් වුණොත් තමයි අපි ශක්තිමත් වෙන්නේ. ඒ ශක්තිය දුන්නා නම් මේට වඩා මේ රට සුන්දරයි කියලා. නිසා දැන් අපට පුජ්‍යලියෝ තේරුවා, පක්ෂ තේරුවා, නායකයෝ තේරුවා ඔක්කොම වැරදිලා තියෙනවා. නිසා අද ලංකාවට අත් වෙලා තියෙන ඉරණම ගත්තාම මේ ලක්මාතාව අවුරුදු 72ක් ගිහිල්ලා ලක්මාතාවගේ කෑලි කෑලි ගලව කෑලි කෑලි එක එකට විකුණනවා. අඹුඩ ගහන මිනිහාගේ අඹුඩ ලේසොඩ ගහන බද්ද පවුලක් කොල්ල කනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනයේ ලබලා මේ අහිංසක මිනිස්සුගේ බදු මුදල් වලින් ඉගෙනගෙන රක්ෂාවලට ඇවිල්ලා අපි පෙරලා යම් කාර්යභාරයක් මේ සමාජයට කෙරුවද කියලා අපි හිතන්න වෙනවා. දේශපාලඥයන් තමයි මේ රට විනාශ කරුවේ. මේ රට මියන් තත්ත්වයකට අත්කර දුන්නේ දේශපාලඥයෝ. ඒක අඩු වැඩි වශයෙන් කරලා තිබෙනවා. අවුරුදු 72කට පවුල් හතරක් රට පාලනය කෙරුවා. අඩු වැඩි වශයෙන් ඒ පවුල් හතර අවසානයේ කරලා තිබෙන්නේ මේ රට හිගන රටක් බවට පත් කිරීම පමණයි. එසත් දැන් මහ පොළවේ ඔප්පු වෙලා තිබෙනවා ඒ පවුල් හතර නැවත බලයට ආවත් මේ රට ගොඩ ගන්න බැහැ කියන පදනම. නිසා අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ හැටියට මේ සමාජයට අපෙන් විය යුතු යුතුකමක් තියෙනවා. ඒ යුතුකම ඉෂ්ට කරන්න තමුන්නාසලට වගකීමක් දෙනවා, මට වගකීමක් තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කියනවා අපිට පැමිණිල්ලක් නැතුව විමර්ශනයක් කරන්න බෑ. බලාගෙන හිටියත් ලංකාවේ දේශපාලන පක්ෂ කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ලක් ඉදිරිපත් කරයිද කියලා. දවස් දෙකක් බලාගෙන හිටියා. නැති නැති නිසාම තමයි මේ අපේ නාමල් රාජපක්ෂ මහත්තුමා අපේ 43 සේනාංගික පැමිණිල්ල දෙකක් ඉදිරිපත් කරුවා. ඊට පස්සේ තමයි අනිත් කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ල කර ඉදිරිපත් කරුවා. සා විශාල අසාධාරණ නඩු සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් එනවා අධිකරණවලට. මා සන්තෝෂයි. ඒ අනුව අපේ කොළඹ උසාවියේ ඉන්න සහෝදරවරු එක මොහොතක් දැනුම් දුන්නම 30ක් 40ක් එකතු වෙනවා. ඒ 30 40ම උසාවියේ ගිහිල්ලා පෙනී හිටිනවා. එක උසාවියක දැන් පොලිස් කාර්යය ඉල්ලනවා, පොලිස් නිලධාරීන් ඉල්ලනවා එක නඩුවක මේක තහනම් කරන්න. ඒ කොටම බෙදිලා සත පහක්වත් අරන් නෙවෙයි. ගුරු වෘත්තිය ගත්තහම අද ගුරු වෘත්තියට ඔය කියන ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කිසිදු එක්කෙනෙක් දෙන්නෙක් අපිත් එක්ක හිටියයි අපි අරගල වලට එන අය
අනිත් කිසිම දායකත්වයක් දුන්නේ නැහැ. අන්තිමේ අවසානයේ මහනුවරට යන්න වුණා සිරාල්ටයි මටයි. මැතිවරණයට ගියාම අපි විඳින දුක අපි දන්නවා. නීතිජ මහතුරු සම්බන්ධයෙන් දවස් 5 තුල ආසන 160කට නීතිජ මහතුරු පත්‍රවල ලීසි කාර්ය භාරයක් නෙවෙයි. හැබැයි ඒක අපි කෙරුවා. කරලා ඔප්පු කරලා ජයග්‍රහණය කෙරුවා. සිරිසේන ජනාධිපතිවරයාගෙන් ස්තුති කිරීමේ ලියුමක් නැති හින්දා මම ප්‍රශ්න කෙරුවා. රාජිත සේනාරත්න මැතිතුමාගේ පුතාගේ විවාහ මංගල්‍යය හිල්ටන් හෝටලේදී හාය නම්මට ලැයිස්සෝ දෙන්නක මම මොනව හරි කරන්නම් කිව්වා. මට හොඳට කියන්න කියන්න මගේ කට එහෙමනේ. ඉතින් සිරිසේන ජනාධිපතිවරයාට ඒ උත්තරේ මම දීලා ආවේ. ඉතින්සයිසා ඕනම නායකයෙකුට ඒක අපි කියන්න පසුබට වෙන්නේ නැහැ. ඒක කිය යුතුයි. මේ ප්‍රශ්න දැන් කතා කරන්නේ නැත්නම් 43 සේනාංගයටත් ඒරමත් වෙනවා. එනිසා තමුන්නාසලට විවෘතයි මේ. මේ කරුණු කියන්නේ නැත්නම් හැමදාම කියන්නේ අපේ කඩේ ගිහිල්ලා ඔක්කොම උන්නේ මුකුත් දුන්නේ නැහැ අපට. එනිසා මේ රට බේරා ගැනීමේ වගකීම මේ තමුන්නාසලා අතේ තිබෙනවා. මේ රට තව පරම්පරාවකට දෙනවද නැද්ද කියන තීරණාත්මක අවධිය අපි ඉදිරියට පැමිණලා තිබෙනවා. කොල්ලකාර පවුලකින් මේක රට ගලව ගන්නවද නැද්ද කියලා අපි ඉදිරියේ තියෙනවා ඒ ප්‍රශ්නේ. තවදුරටත් මුට කොල්ල කණ්ඩ දෙනවද නැද්ද කියන එක විතරයි දැන් අප විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. සා මේ රට ගොඩ ගන්න කැප වෙන පිරිසක් අපි හදාගත යුතුයි. ඒ අපි සඳහනව අනාගතේ අපි වෙනුවෙන් ඉන්න බිහිවන දරුවන්ගේ අනාගතේ වෙනුවෙන්.